ආණ්ඩුවේ ආරක්ෂාව නැතිවීමට ප්‍රධාන හේතුව හටියෙක. අපි දැක්කේ අප්‍රේල් 21 සිද්ධියට පාර කැපුණේ රටේ ආරක්ෂාවට වගකියන්ඩෝල කට්ටිය වග කිය යුත්තෝ. ඒගොල්ලෝ ඒගොල්ලොගේ වගකීම් ඉෂ්ට කරපු නැති නිසා ඒගොල්ලොන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරේ නැහැ කියන එක තමයි අපට මේ වෙනකොට වැටහිලා තියෙන්නේ. ඒක අපට අප්‍රේල් 21 රස්තවාදී ප්‍රහාරය එල්ල වෙච්ච වෙලාවෙමත් අපට ඒක තේරුම් ගියා. අපි ඒ වෙලාවෙමත් ඒ මතය ප්‍රකාශ කරා. අදාළ අය වගකීම් ඉෂ්ට කරේ නැහැ අනිවාර්යයෙන්ම. ඒක හන්ද රස්තවාදීන් ඒගොල්ලොන්ට වඩා ඉස්සර වුණා. රස්තවාදියාගේ දක්ෂකම වගකීම්ගේ හැකියාවට වඩා ඉදිරියට ගියා. ඒකට හේතුව මේ රටේ පාලකයෝ නිසියාකාර නිසි අවධානය යොමු කරලා නිසි වටිනාකමක් දීලා ඒ රටේ ආරක්ෂාව කියන එක ගැන ක්‍රියා නොකිරීම. උදාහරණයක් හැටියට 2018 මාර්තු මාසේ මට මේ රටේ නීති ආසාවේ අමාත්‍යාංශය දෙන්න කියලා රජයේ නිර්දේශ කරා වර්තමාන අගමැති. නමුත් මේ රටේ පාලකයා ජනාධිපති නොයෙක් අහේතුක හේතු දක්වමින් ඒක ප්‍රතික්ෂේප කරා. මට නිර්භීතව කියන්න පුළුවන් එදා ඒ වගකීම මට බාර දුන්නා නම් 2018 මාර්තු මාසේ 2019 අප්‍රේල් මාසේ වෙච්ච මේ විනාශය මේ භයානක තත්ත්වය ඇතිවීමට මම කවදාවත් ඉඩ තියන්නේ. මම්මගේ යුතුකම් ඉෂ්ට කරා නම් මගේ තියෙන දැනුම බලපුරුදු දැනුම ඔය විනාශය සිද්ධ වෙන්නේ. උදාහරණයක් හැටියට පෞද්ගල දිනවල නීතිය සහ සාමය බාර විටපු ඇමති වරුන්ගෙන් ඇහුවම අවශ්‍ය පියවර නොගැනීමට හේතු අහනකොට අඩු ගානේ ඒගොල්ලන්ට හැකියාවක් බුද්ධියක් දැනුමක් තිබිලා නැහැ. ඒ සහරාණ්ඩ විරුද්ධ ක්‍රියා කරන්න පොලිසියේ තියෙන විශේෂකාරී බලකායවත් යොදන්න. එහෙම දෙයක් කිරීමටවත් හැකියාවක් දැනුමක් ඉවක් ඒගොල්ලන්ට තිබිලා නැහැ. එතකොට ඒකෙන් තේරෙනවා සම්පත් නොතිබුණා නෙමෙයි, හැකියාව නොතිබුණා නෙමෙයි, දැනුම නැති අවබෝධයක් නැති අය යටතේ ඒ සම්පත් තිබුණ නිසා ඒවයෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණා. ඒක හන්දා ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ ක්‍රියාත්මක වීමේ හැකියාව තිබුණා. අඩු ගානේ විශේෂකාර බලකාය උදාහමුදාව එවැනි අය දැනුවත් වෙලාවත් ඉඳලා නැහැ. ආරක්ෂක කවුන්සලයේදී 10-15 සතාවක් මේවා ගැන කතා කරා. ඒ අය ගැන තියෙන තොරතුරු බුද්ධි තොරතුරු ගැන හමුදාවත් විශේෂකාර බලකායටවත් දැනුම් දීලා යම්කිසි පියවරක් ගන්න කියලාවත් අදාළ පුද්ගලයින් විශේෂයෙන්ම ආරක්ෂක ඇමති උපදෙසක්වත් දීලා තිබුණේ නැහැ. ඒක නිසා එතනදී පැහැදිලි වෙනවා හැකියාව නැති අය අතේ මේ වගකීම තිබුණ නිසා රටට මේ භයානක තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා. අදටත් මේ රටේ සිද්ධ වෙන්නේ ආරක්ෂාව ගැන ආරක්ෂාව තහවුරුයි කියලා ජනතාව රවට්ටන්නේ. තාමත් ඒ ස්ථානවල හිටව පුද්ගලයෝම ඉන්නවා. ඒගොල්ලොන්ගේ ආකල්ප වෙනස් වෙලා නැහැ. ඒගොල්ලොන්ගේ මානසිකත්වය වෙනස් වෙලා නැහැ. අදටත් කරන්නේ ආරක්ෂාව තහවුරුයි කියලා රටේ ජනතාව රවටනවා. දැන්ට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව අඳුනාගත්ත ප්‍රබල ත්‍රස්තවාදී පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් අපි පුහුණුව මරාගෙන මැරීමට පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන්ගෙන් 50%ක් පමණ තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒ වාර්තාගත සංඛ්‍යාලයකට අනුව තව 50%ක් නිදැල්ලේ ඉන්නවා. අඳුනාගත්ත ලයිස්තුවල ඉන්නවා 130කට ආසන්න ප්‍රමාණයක්. අත්අඩංගුවට අරන් තියෙන මේ වෙනකොටත් 160කට අඩු ප්‍රමාණයක්. සමාවෙන් 60කට අඩු ප්‍රමාණයක්. එතකොට එච්චර ප්‍රමාණයක් නිදැල්ලේ ඉඳෙද්දි තාමත් රටේ පාලකයා ආරක්ෂාවට වග කියන්න ඕන අය පුන පුනා කියමින් ජනතාව නොමග කරනවා. දැන් මේ ත්‍රස්තවාදී ඉවරයි, අල්ලන්න ඕන අය එක්කෝ අල්ලලා එක්කෝ මරලා ඒක හන්දා මේ භීෂණය භයානකත්වයක් අවදානමක් දැන් මේ රටේ නැහැ කියලා. එතකොට මේකෙන් තේරෙනවා මේ පුද්ගලයින් අදට
මේ රටේ ආරක්ෂාව කියන එක අවතක්සේරු කරලා ජනතාවගේ ආරක්ෂාව, ජීවිතවල ආරක්ෂාව ඉතා සැහැල්ලුවෙන් සලකලා ඉන්නවා. ඒ අතරෙම කියනවා ලෝකයේ මොන රටකවත් ත්‍රස්තවාදී ප්‍රහාරවලින් 100% ආරක්ෂාව දෙන්න බෑ කියලා. ලෝකයේ හුඟක් රටවල් වල කරන්න බැරි වුණ දේවල් අපි කරා. ලෝකයේ කිසිම රටක ත්‍රස්තවාදී ව්‍යාපාරයක් යුද්ධමය මෙහෙයුමකින් සම්පූර්ණයෙන් ඉවර කරේ. දේශපාලන ඉසඳුම් වල තමයි ගියේ. අපේ රටේ හිටපු ප්‍රබලම ජෙනරල්ලා ශ්‍රී රන්තුංග ජන කොබ්බේකඩුව වගේ අය ප්‍රසිද්ධිය ප්‍රකාශ කරේ මේකට දේශපාලන ඉසඳුමක් අවශ්‍යයි, යුද මෙහෙයුම් වලින් ඉවර කරන්න බෑ කියලා. නමුත් අපි ඒක කරපු එකම රට බවට පත් වුණා. ඒත් ඒ වගේ හැකියාවක් තියෙද්දි, ආත්ම විශ්වාසයක් අපිට තියාගන්න පුළුවන්කම තියෙද්දි අපේ නායකයෝ කියනවා ලෝකෙ කොහෙවත් මේවා සම්පූර්ණයෙන් ඉවර කළා නෑ, ඒකන සම්පූර්ණ සාතිකයක් දෙන්න බෑ කියලා. නමුත් අදටත් සිංගප්පූරු වගේ රටවල් වල ඒ සාතිකය දීලා තියෙනවා. සිංගප්පූරු වගේ රටවල අපි දකින්නේ පොලිස් නිලධාරී පාරවල හිටගෙන ඉන්නවා. නමුත් අවශ්‍ය ජාලය ශක්තිමත් කළා ඒ සම්පූර්ණ 10% ආරක්ෂාවක් දීමට ඒ රජයවල් සමත් වෙලා තියෙනවා. ඒකන්දා ඒක කරන්න බෑ, ඒක කෙරිය නොහැකි දෙයක් කියලා පවසන නායකයින් මම හිතන්නේ ඒ වගකීම් වලින් ඉවත් වෙලා යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වගකීම් කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ නොහැකියාව නිසා ජනතාවගේ ජීවිත අවදානමට ලක් කරන එක මම හිතන්නේ ඒක නෙමෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ නායකයින්ගේ. කාරණා තමයි දේශපාලන වශයෙන් අද මේ රට ජනාධිපතිවරණයක සූදානම් වෙනවා. අපි දකිනවා එක එක මේ ගැන කතා කරනවා. අතීතයේ ජනාධිපතිවරණවල නම් සූදානම ප්‍රකාශ කිරීම සියලුම දේ සිදුුණේ ජනාධිපතිවරණයට මාසයක් පවන තියලා. මේ පාර කට්ටිය මුදහත් ගව්වක් විතර තියලා උඩ ගහන්න පටන් අරන් තියෙනවා. රටේ තියෙන සියලුම ප්‍රශ්නම තැත් කරලා ජනාධිපතිවරණය ගැන පොරකන්න පටන් අරන් තියෙනවා. මේ රටේ ජනතාවට අවශ්‍ය ජනාධිපති මාරු කරගන්න එකවත් මේ ඉන දේශපාලනඥ අතරෙම තව මිනිහෙක් ජනාධිපති කරන එකවත් නෙවෙයි මම දන්න විදියට. මේ රටට තියෙන අඩුපාඩු පිළිවෙලක් කරලා රටට ආරක්ෂා සැපයීම තමයි මේ රටේ ජනතාව මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන දේ. නමුත් යම් යම් අය අපි දකිනවා සියලු දේ අමතක කරලා ජනාධිපතිවරණ සූදානම් වෙනවා. අපේක්ෂකයෝ දෙන්නෙක් ගැන මේ කාලේ කතා කරනවා. එක්කෙනෙක් පක්ෂය විසින් තෝරාගත් අපේක්ෂකයා, අනිත් එක්කෙනා තමා විසින්ම තමා තෝරාගත් අපේක්ෂකයා. ඒ වගේ අපේක්ෂක වර්ග දෙකක් ඉන්නවා මේ වෙලාවේ. අවසානයේ මොන විදියට මේක ගමන් කරයිද කියන එක ගැන අපටත් තාම අපි දේශපාලනේ පූර්ණ කාලීන සම්බන්ධය වුණා තාමත් අපට මේක පොඩි අවුලක් තියෙනවා. මොනවා වුණත් මේ රටේ ජනතාවගේ අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, ඉතාම ආදරයෙන් ඉල්ලා සිටින්නේ හැමදාම කරපු වැරදි කරන්න එපා. මේ පා අපේක්ෂකයා තෝරා ගැනීමේදී හොඳට දුරදිය කල්පනා කරා. අපේක්ෂකයෝ හැමදාම අපේක්ෂකයෝ කියපු දේවල්ම තමයි කියන්නේ. මේ පහුගිය කාලයක් පුරාවට අපේක්ෂකයෝ පොරොන්දු වෙච්ච පොරොන්දුම තමයි ඥාතත් අපේක්ෂකයෝ දෙන්නේ. එතකොට කටින් එළියට කියව දාවු පළියට වචන ඒවා විශ්වාස කරන්නේ නැතුව දුප්පත් උනත්, පොහොසත් උනත්, මධ්‍යවන්තිය උනත් සියලු දෙනාම ගැඹුරින් මේක අධ්‍යයනය කරන්න ඕනේ. මේ රටේ ඉන්නේ දුප්පත් අය තමයි වැඩි ඉන්නේ. එහෙමනම් දුප්පත් අධ්‍යාපනය වැඩිදුර නොකරපු එවැනි අයටත් විශාල වාකීමක් තියෙනවා. හරි පුද්ගලයා කවුද කියලා තෝරගන්න. එතකොට කොහොම වුණත් මම දකින විදියට අද රටේ ජනතාවගේ ඔළුවේ තියෙන්නේ ඉස්රාදයක් හැටියට තියෙන්නේ රටේ ආරක්ෂාව, රටේ ආරක්ෂාව සහ විනය. මේ දෙක ගැන මුළු රටම කතා කරනවා. මොකද මේ ප්‍රශ්නය පොහොසත් දුප්පත් කාටත් එක විදියට බලපාන නිසා. එකන්ද අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ හැම අංශයක් ගැනම කල්පනා කරන්න, හැම අංශයක් ගැනම අවධානය යොමු කරන්න, අතීතය ගැන කල්පනා කරන්න, අතීතයේ දේශපාලනඥයෝ කරේ මොනවද කියලා කල්පනා කරන්න, වර්තමාන දේශපාලනඥයෝ කරන්නේ කියන්නේ මොනවද කියලා කල්පනා කරන්න,
ඒ අනුව ඉතා වැදගත් තීරණයක් ගන්න අවශ්‍යයි. ඒක ගන්න කියලා අපි ජනතාවගේ නිල්ලාසි. මම ඉස්සෙල්ලා කිව්වාගේ රටේ ආරක්ෂාව සහ විනය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දේශපාලනඥයින් අතරේ විනය තියෙනවා. විනය නැති දේශපාලනඥයින්ගෙන් හුඟක් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. විනය තියෙනවා නම් අනිවාර්යෙන් ජනතාවට ඉදිරියේ විනයානුකූල හැසිරෙන නම් ඉස්සෙල්ලාම අපට පක්ෂ හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. විනයානුකූලව මේ රටේ තියෙන ප්‍රබල පක්ෂ ඇතුලේ විනය තියෙනවා. දැන් ඇතුලේ විනය තියනවද නැද්ද කියලා අපට තීරුම් කරන්න පුළුවන්. ඉන් ඇතුලේදී හැසිරෙන්නේ කොහමද? පක්ෂවල ව්‍යවස්ථාවට ගරු කරනවද? පක්ෂවල නායකයාට ගරු කරනවද? පක්ෂවල ප්‍රතිපත්ති වලට ගරු කරනවද? ඒවා කඩාගෙන පුද්ගලික න්‍යායපත්‍රවල දුවන්න යනවා නම් යම් අය එවනම් ඒ කියන්නේ එතෙන්දී විනය රහිත භාවයක් අපි දකිමු. දැන් තව හොඳ උදාහරණයක් තියෙනවා. පෞගිය දවසල අපි මීටින් දෙකක් දැක්කා. මේ මීටින් දෙකම රටේ ජනාධිපති වෙන්න අය හඳුන්වා දී මේ මීටින් රැස්වීම. මේ දැක්කා මට මතක් වුණා මමත් ජනාධිපති වෙන ඉදිරිපත් වුණා මාව අඳුන්වලා දුන්න අවස්ථාවකට මතක් වුණා. ඒ අවස්ථාවට මම සහභාගී වුණේ ඉතාම ගැඹීරව රට ගැන සහ මට පැවරෙන්න යන වාකීම ගැන අභිමානය. ඒක නිසා මම එතනට එනකොට ඉතා විනයගරුකව ආවා. විනයගරුකව ජනතාව ඉදිරියට ඇවිල්ලා ඒ ප්‍රතික්ෂේප දුන්නා. විනයගරුකව ඇඳ පැනඳගෙන පවා එන්න මම පරිස්සම් වුණා. දැන් අපි දැක්කා එක මීටිමක් ජනාධිපති අපේක්ෂකයෙක් කෙනා මම ජනාධිපති අපේක්ෂකයා කියලා මේ වගේ ෂර්ට් එකක් ඇඳගෙන ඇවිල්ලා ජනතාවට ආයුබෝවන් කියලා. තවරේ සීමක අපි දැක්කා ජනාධිපති අපේක්ෂකයෙක් කෙනා කළු පාට ටී ෂර්ට් එකක් ගහගෙන ඇවිල්ලා ඩේම් කලිසමක් එක්ක ජනතාවට ආයුබෝවන් කියලා. විනය කියන එක ඕන කෙනෙක්ගේ ඇඟේ තියෙන විනයගරුක පුද්ගලයා කන බොන හැටියෙන් ඇවිදින හැටියෙන් කතා කරන හැටියෙන් අඳින පළඳින හැටියෙන් විනය පෙර. විනයගරුක නායකයෙක් වුණාම අනිත් අයට ආදර්ශයක් වෙන්න හැසිරෙන්න ඕනේ, කන්න බොන්න ඕනේ, අඳින්න පළඳින්න ඕනේ. එතකොට මේවා මම මේ මතක් කළා කියන්නේ මේ උදවියට ඉදිරියට මේ වගේ වැඩි නොකරන්න. අඩු ගානේ රටේ ජනතාව වෙනුවෙන් විශාල වාසියෙම ඔළුවට ගන්න ඉස්සෙල්ලා තමන් හරි මාර්ගයේ ඉන්නවද? තමන්ට යමක් ජනතාවට ආදර්ශයක් දෙන්න පුළුවන්ද? තමන්ට මේරුම් බව ප්‍රවීණභාවයේ තියෙනවද? තමන් ඒ විදිහේ බුද්ධිමත් ප්‍රවීණ මෝරව පුද්ගලයෙක්ද කියන එක ඒ කට්ටියට ඉස්සෙල්ලා කල්පනා කරන්න. ඒකන්දයි මම මේ උදාහරණේ දුන්නේ. මෙවැනි දේවල් ගණන් නොගෙන වැඩ කරපු හින්දා තමයි අද අපේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. නමුත් ලෝකේ දියුණු රටවල් වල ඒ නායකයින්, රාජ්‍ය නායකයින්, දේශපාලනඥයින් මෙවැනි දේවල් ඉතා බරපතල දේවල් හැටියට සිතනවා. ඒතොර ඒ රටවල ජනතාවත් ඒවා ඉතා බරපතල දේවල් හැටියට දකිනවා. ඒකන් තමයි රටවල් වලට ඒ තැන් වලට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ මට්ටමට දියුණු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකන් තමයි හිතනවා අපිත් පිස්සු නැටුව ඇති, අපි ජනතාව ඉදිරියේ ජෝ කරලා වුණා ඇති, අපි ජනතාව අන්දවන්න උත්සාහ කරා ඇති. ඒකන්ද දැන්වත් වාකීමක් දරන්න පුළුවන් නායකයින් හැටියට, දේශපාලනඥයින් හැටියට වැඩ කරන්න ඕනේ කියන එක අපි තේරුම් ගන්නවා. අනිත් කාරණාව ජනතාව දේශපාලනඥයින් මයින්කොට ජනතාව විශේෂ මේ රටේ දුප්පත් ජනතාව. ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දේශපාලනඥයෝ නොයේ ක්‍රමවේද හරහා, මාධ්‍ය සම්දර්ශන හරහා, රජයේ මුදල් වියදම් කර කර වෙළඳ දැන්වීම් දදා ජනතාව නොමග අරිනවා. ජනතාවට ප්‍රතිරූප මාවල පෙන්න ගන්න උත්සාහ කර. මේක ජනතාව තේරුම් ගන්න ඕනේ. එහෙම කරන දේශපාලනඥයා එවැනි දේ ගැන වැඩි අවධානයක් යොමු කරන දේශපාලනඥයා අනිවාර්යයෙන්ම ජනතාව වෙනුවෙන් අවශ්‍ය අවධානය යොමු කරන්නේ නැහැ. රජයේ මුදල් එවැනි දේවල් වලට වැය කරනකොට ඒ කියන්නේ ප්‍රමුඛත්වයේ දිය යුතු දේවල් වලට ප්‍රමුඛත්වයේ දෙන්නේ නැහැ. අනිත් එක ජනතාව තේරුම් ගන්න ඕනේ එක එක ඇමතිවරු ඉන්නේ. මේ ඇමතිවරු එක එක දේවල් කරනවා. සමහරු පාරවල් හදනවා, ඉස්පිරිතාල හදනවා, ඉස්කෝල හදනවා, ගෙවල් හදනවා, ප්‍රවාහන සේවය කරනවා. මේ ඔක්කොම කරන්නේ ආණ්ඩුවේ සල්ලි වලින්, ජනතාවගේ සල්ලි වලින්. නැතුව කවුරුවත් ගෙදරින් ගෙනෙලා බූදලයකින් මේවා කරන්නේ නැහැ.
මේක ජනතාව ඉතා පැහැදිලිව තේරුම් ගන්නවා. ජනතාව මේවා තේරුම් ගත්තේ නැත්නම් ජනතාවට හැමදාම රැවටි රැවටි ඉන්න වෙනවා. දේශපාලනඥයෝ දෙල් ලනු කකාම ඉන්න වෙනවා. හැමදාම ජය වේවා කියනවා. ඊට පස්සේ ඊළඟ ඡන්දේ තමයි ආයි මතක් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට රටට වැඩියම වැඩ කරපු ඇමති ජනාධිපති කරනවා නම් අපිට මා හිතන්නේ වර්තමාන බැලුවම ජනාධිපති කරන්න වෙන්නේ අධ්‍යාපන ඇමති. මොකද වැඩියම මුදල් වියදම් කරන්නේ, වැඩියම ජනතාවට සේවය සිද්ධ වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ. ඊළඟට ජනාධිපති කරන්න ඕනේ සෞඛ්‍ය ඇමති. මොකද ඊළඟට වැඩියම මුදල් වියදම් කරන්නේ රටේ සෞඛ්‍ය වෙන. ඊළඟට අපි ප්‍රවාහන ඇමති ජනාධිපති කරනවා. මොකද වැඩියම මුදල් වියදම් කරනවා මහා මාර්ග ආදී හැද. ওই විදියට යනකොට එක එක ඒවා තියෙනවා, වනජීවී තියෙනවා, මාත් හිටියා එතන අලිවැටවල් ගන්නවා, සමහරු ගෙවල් හදනවා. ඔය ආකාරයට ගියාම දැන් අපි හිතමු අනිත් පැක්ෂේ ඉන්නත් බැලුවා. වනජීවී ඇමතිට දෙනවා නම් එහෙනම් විදුනිසොයිසට දෙන්න ඕනේ. ඒ පැත්තේ වනජීවී ඇමති. නිවාස හදන ඇමතිට දෙනවා නම් එහෙනම් විමල් වීරවංශට දෙන්න ඕනේ ජනාධිපති අපේක්ෂකයන්. මොකද එයා අඬුවේ එයා තමයි නිවාසය හැදුවේ. ඉතින් මේක හන්දා ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. ජනතාව තේරුම් ගන්න ඕනේ මේ වැඩ කරනවා ප්‍රතිරූප හදා ගන්නවා නොඑක් දේ පොරොන්දු වෙනවා. නමුත් මේ ඔක්කොම කරන්නේ ජනතාවගේ මුදල් වලින්. ඒක හන්දා ජනතාව රැවටෙන්න එපා. මේ හැමදේම කරන්නේ ජනතාවගේ මුදල් වලින්. කිසිම කෙනෙකුට බෑ ජනතාවට හැමදේම නිකන් දෙනවා කියලා පොරොන්දු වෙනවා නම් ඒ කියන්නේ ජනතාව රැවටීමක් කරන්න. එහෙම දෙන්න පුළුවන් නම් හැම රජයක්ම හැම ඇමති කෙනෙක්ම ජනතාවට පුළුවන් තරම් නිකන් දෙන්න. ලෝකේ දියුණුව රටවල වුණත් එහෙම දෙන්න බෑ. එකන්ද ජනතාවගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ නිකන් අරවා මේවා දෙනවා කිව්වට ඒවට රැවටෙන්න එපා. ජනතාවගේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් නම් ඒක තමයි අපි ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම, ඉෂ්ට කර යුතු යුතුකම. නැතුව ජනතාවට නිකන් යමක් දීලා රජයේ මුදලින් පස්සේ ඒක ආපහු සොයා ගන්න ජනතාවට මේ බදු ගහලා ජනතාවගේ මාපව් වේ මුදල දරාගෙන ජනතාව කන හාල්ලටෙන් බත් ඇටෙන් පරිප්පු ඇටෙන් ගම්මිරිස් ඇටෙන් බදු වලින් ඒක ආපහු අරගෙන ජනතාවට ඒක දෙනවා කියන එක ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් නෙමෙයි. ඒක ජනතාව තේරුම් ගන්න ඕන. දැන් මට ඇහුණා එක රැස්වීමකදී කියනවා සියලුම දෙනාගේ පඩිය 50,000 ඉහළට ගන්න. හොර සල්ලි අච්චු ගන්නද? කොහමද එහෙම පඩි දෙන්නේ? මේ රටේ තියෙන සල්ලි ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට මට ඇහුණා කියනවා පොසත්තු ඉන්න ටික දෙනා ඒගොල්ලන් සල්ලි ඔක්කොම දුප්පතුන්ට ලබා දෙනවා. ඒ කියන්නේ සරදියෙල්ලා දින්නේ. මේ රටේ සරදියෙල් ජනාධිපති කරන්නද? පොසත්තුන්ගේ කොල්ල කාලා දුප්පතුන්ට බෙදලා දෙන්න. එහෙම කරන්න බෑ. අපි දුප්පත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතා ගෞරවයෙන්. මේවට රැවටෙන්න එපා. රටක් සංවර්ධනය කරනවා කියන්නේ ඔයගේ වැඩ කරන එක නෙවෙයි. ඔය පොරොන්දු වෙන එක නෙවෙයි. ඒක හන්ද අනිවාර්යයෙන්ම ජනතාව මේක තේරුම් ගන්නවා. ඊළඟට තාත්තලගේ නම් විකුණනවා. සමහරු කියනවා මගේ තාත්තා කරපු දා ඉඳලා මම කරගෙන යනවා. දැන් රණවිරුවන්ට කියනවා රණවිරුවන්ට මම සලකනවා. ඔය දැන් ඉන්න අයත් කිව්වේ රණවිරුවට සලකනවා කියලා තමයි. අදටත් කියන්නේ එහෙමයි. නමුත් රණවිරුවන්ට සලකනවා නම් මේ රටේ ත්‍රස්තවාදයක් එන්න බෑනේ. දැන් සමහරු කියනවා රණවිරුවන්ට සලකනවා. මගේ තාත්තා කරපු දේවල් මං කරනවා. තාත්තා 1980 ගණන් වල 90 ත්‍රස්තවාදීන්ට අවියව දුන්නා. දුන්නේ ඉන්දියානු හමුදාවට පහර දෙන්න කියලා. නමුත් සාම කතා විද වැටුනම 90 ත්‍රස්තවාදීන් ඒ අවියව දරමයි අපේ පැත්තට හැරෙන්නේ. ඒ අවියව දුලින් ගහලා තමයි මාන්කුල මල්ලගත්තේ. ඒ අවියව දුලින් ගහලා තමයි කොකාවිල් අල්ලගත්තේ. ඒ අවියව දුලින් ගහලා තමයි අලිමංකඩ වට කරේ. යාපනයේ කොටු වටක. එතකොට මේ තාත්තා කරපු දේ අපි කරනවා කියන එක ටිකක් භයානක වැඩක්. ඊට පස්සේ අපිට මතකයි මනම්පේරි ඝාතනය ගැන සෝනක් හදුවා. මනම්පේරි ඝාතනය වෙලා අවුරුදු 15කට ඊට පස්සේ සෝනක් හදනවා. හමුදාවවලු බයිනේතු වෙයි කරගෙන මනම්පේරි නිරුවත් කරලා පාරේ ඇවිද්දවනවා. සෝන ඒකදී. එතකොට අපි හමුදාවවලුන් හැටියට ඒ වෙලාවේ ඉතාම අපහසුතාවයට පත් වුණා. අපි ලැජ්ජාවට පත් වුණා. හමුදාවේ ගෞරවය රැකුන්නේ නැහැ. එතකොට තාත්තා කරපුවා තමයි පොලිස් නිලධාරීන් 1990 යුද්ධ පටන් ගත්තා. පොලිස් නිලධාරීන් 600කට අණ දුන්නා ත්‍රස්තවාදීන්ට යටත් වෙන්න කියලා. ඒ 600 අද ඊයේ වන්දක්ක මීටිමේ ඉස්සරහා පෙළේ ඉන්නවා කරුණාම්මන් රෙද්දගුත් ඇදගෙන. එයා ඒ 600ම ඝාතනය කරා.
එතකොට මේ ඔක්කොම නායකයෝ කරපු දේවල්. ඒ ඝාතකයා අද රැස්වීමක පොහට්ටුවක් අතේ තියාගෙන ඉස්සරහා පෙළේ වාඩි වෙලා ඉන්නවා. නමුත් ඒ පොලිස් නිලධාරීන් සටන් කරනකොට සටන් නවත්තලා රස්තවාදීන්ට යටත් වෙන්න කියලා නියෝගයක් දුන්නා. ඒ තාත්තා කරපුවා. ඒ කාන්ද තාත්තලා කරපුවා කරන්න උත්තු වෙනවා කිව්වට ජනතාව ඒවට රැවටෙන්න එපා. ඒ කාන්ද අපි ඉල්ලා සිටින්නේ ජනතාව බුද්ධිමත්ව කල්පනා කරන්න ඕනේ. මගේ තාත්තා ගුරුවරේ. මම ඉස්කෝලේ උගන්වන්න ගියේ නෑනේ. මම ගියේ හමුදාවට. දැන් මගේ දරුවෝන්ට හමුදා මතක් කරනකොටත් ඒගොල්ලෝ කැමති නෑ. මොකද හමුදා ජීවිතේ නිසා අපි ගෙදර හිටියේ. ඒතකොට අපේ දරුවා හමුදාවට ගියේ නෑ. ඒ කාන්ද තාත්තගෙන් දරුවා මනින්නත් බෑ. දරුවා කරන් දෙයි තාත්තමයි ඉන්නත් බෑ. ජනතාව තීරණය කරන්න ඕනේ මේ කියන දේවල් ඉතා සංවේදී දේවල්. මේවා ඉතාම තදින් ඔළුවට අරගෙන ඉතාම පරිස්සමෙන් කල්පනා කරලා රට ගැන හිතලා ගැඹුරින් හිතලා තීරණ ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබ අද පැහැදිලිවම කතා කරේ එම්වී රටේ ආරක්ෂාව මුල්තැන තියාගෙන. දැන් එක් පාර්ශවයකින් ඉදිරිපත් කළා කියන ගෝඨාභය රාජපක්ෂ. දැන් අනිත් පැත්තෙන් තමන් කියනවා මම තමයි අපේක්ෂකය කියලා තමන් තෝරාපත් කළා නෑ. ඒ දෙන්න ගත්තාම ඔබතුමාගේ බලාපොරොත්තු ආරක්ෂාව පිළිබඳ සහතික කරන්න පුළුවන් කාටද? මේමයි ඉතින් තීරණය කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විතරයිනේ. ගෝඨාභය රාජපක්ෂගේ හැකියාවල් නොහැකියාවල් ගැනත් මම මෙතන කතා කරන්න යන්නේ. ඒක දීර්ඝ සාකච්ඡාවක් වෙයි. නමුත් පොදු ජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ තෝරාගත්තේ ඒ පෙරමුණ ආරක්ෂාවට ප්‍රමුඛත්වයේ දී යුතුයි වර්තමාන දේශපාලන තත්ත්වයේ කියලා ඒගොල්ලෝ තීන්දුවක් ගත්ත නිසා. ආරක්ෂාවට ප්‍රමුඛත්වයේ දී යුතුයි කියන තීන්දුව නොගත්තා නම් ඒගොල්ලන්ට තිබුණ පහසුවෙම දේශපාලනේ හොඳට ඇටර වෙච්ච හොඳට තිරියන් නැච්ච කෙනෙක් කියන බැසිල් රාජපක්ෂ. ඒගොල්ලන් තුනව නම් බැසිල් රාජපක්ෂ දාගන්න. බැසිල් රාජපක්ෂ නොදා මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ දැම්මේ අනිවාර්යයෙන්ම රටේ ආරක්ෂාව ගැන තීරුම් අරගෙන රට අනාරක්ෂිතයි කියලා හිතාගෙන ඒකට මුහුණ දෙන්න ඒගොල්ලන්ගේ පැත්තේ ඉන්න හොඳම කෙනා කියලා හිතපු හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ දැම්මේ. ඒතකොට ඒ තීරණය හරි කියලා මම හිතන්නේ. ඒගොල්ලෝ ගත්ත තීරණය. මොකද ඒ තීරණය ගන්න ඒගොල්ලෝ හේතු සාධක කරගත්ත දේවල් නිවැරදි. එතකොට ගෝඨාභය රාජපක්ෂ රටේ ආරක්ෂාවට ඉන්න හොඳම කෙනා කියලා මම කියනා නෙමෙයි. නමුත් පොහොට්ටුව ඒගොල්ලන්ගේ පැත්තෙන් ආරක්ෂාවට ප්‍රමුඛත්වයේ දී යුතුයි කියලා ගත්ත තීරණයක් තියෙනවා. ඒ තීරණය නිවැරදි කියලා මම කියනවා.